අදාපි ලෝක බැංකුන අයාධාර වැඩසටහන යටතේ ලැබෙන දෙවන පෝර තොගය අද ඉඳලා අපි ගම් ප්‍රදේශවලටම නැවත යවන්න කටයුතු කරනවා. එක පිරිසක් ඉන්නවා ගොවියා ගොවිතැනෙන් ඈත් කරන්නේ කොහොමද කියලා බලන්න. ඒගොල්ලෝ කියනවා පෝර හම්බෙන්නේ නැහැ. පෝර තියෙන ප්‍රමාණය කිලෝ 14යි දෙන්නේ නැත්නම් 14යි දෙන්නේ 7යි දෙන්නේ. මේ වගේ විවිධ ප්‍රකාශ කරමින් මාධ්‍යවලත් ඒ වගේම ගොවි ජනතාව අතරත් විවිධ විදිහේ ප්‍රචාර කරන කණ්ඩායම් මේ. ඒ හැම කෙනාගේම අපි දන්නවා බලාපොරොත්තුව ගොවියා හුඹරට බැහැලා වැඩ කරන එකෙන් නවත්ත ගන්නෙ කොහොමද කියලා බලන්න. සමහර කට්ටිය දේශපාලන අරමුණු මුල් කරගෙන වෙන්න පුළුවන්. තවත් වෙන අරමුණු මුල් කරගත්තු කණ්ඩායම් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ සමහර නිලධාරී පැත්තෙන් ගියත් ගොවි ජන සේවකේ මම කියන්න ඕන ගොවි මහතුරුන්ට මේ කාරණේ වටහලා දෙන්නේ නැහැ. පිට ඉඳලා යන්න ඕනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකට මේ කන්නේට අවශ්‍ය මුළු යූරියා ප්‍රමාණය එක සැරේට දෙනවා. අපිටත් අවශ්‍ය උනේ මේ නැව් ටික පෙළ ගැස්සලා තියෙන ආකාරය පිළිබඳව අවසාන නිගමනයකට ලැබෙන්න. එසා දෙසරේ තුන් සැරේ යන්න වෙනවා. තෙල් යනවා කියන කතන්දරේ නැහැ. හෙට ඉඳලා ගිහිල්ලා එක සැරේට අපේ ගොවියට අවශ්‍ය පෝර ටික ගන්න පුළුවන්. ඒ වගේම මේ සියලු ගොවීන් වෙත රුපියල් 20,000 බැගින් කාබනික පොහොර මිලදී ගැනීම සඳහා සහනයක් ලබා දෙන්න මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරාම අතිගරු ජනාධිපතිතුමනි විශේෂයෙන්ම ගොවි ජනතාව ගැන කල්පනා කරලා ඒකට අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දුන්න කැබිනට් මණ්ඩලය සඳහා අනුමැතිය ලබා දුන්න